Hi, කොහොමද ඔයාලට? අයියෝ නෑ 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 ඔයා දැක්කේ නෑ නේද? අයියෝ දැක්කනේ ඉතින්. මොනා කරන්නද? අත්තට කළු වෙලා නිසා හරියට අත්කපපු ඇඳුමක් ඇඳලා මට නිදහසේ ඉන්නත් බැහැනේ. මං දන්නවා අටත් මේ ප්‍රශ්නේ ඇති කියලා. ටිකක් අඳුරු ගතියක් අත්තට තියෙන එක සාමාන්‍යයි. ඒත් මේ තරම් කළු වුණාම හරිම කැතයිනේ. මේ බලන්නකෝ. ඇත්තම කිව්වොත් මටත් හරියට සත්කාර කරන්න බැරි වෙච්ච නිසා මේ බලන්න මගේ අතටත් ගොඩක් අඳුරු පැහැවලයි තියෙන්නේ. මේකට විසඳුමක් නැති වෙන්න බැහැනේ. අතට කළු වෙලා අඳුරු වෙලා කියලා දුකෙන් හිටියා කියලා මේ ප්‍රශ්නේ ඔන්න විසඳන්න බැහැ. ඉතින් මේකට අට ගොඩක් සාර්ථක අතට පැහැපත් බව වැඩි කරගන්න පුළුවන් සුපිරිම සත්කාරයක් මැජික් එකක් කරගෙන තමයි මම අද ආවේ. वीडियो के मुलायद अंतिम हट बल मुलिन तिबुनट वा मगे अतट पेहपत्न सुधुन विधि आट बला පළවෙනි පාරේම ගොඩාක් සිදු වෙන ගොඩාක් පැහැපත් වෙන්නේ නැහැ. දවස් හතරක් වගේ කරනකොට ගොඩක් ලොකු වෙනසක් එක්ක අත්තට සුදු කරගන්න පුළුවන්. ඉතින් අපි යමු කොහොමද මේ අත්තට පැහැපත් කරන සුදු කරන මැජික් එක කරගන්නේ කියලා බලන්න. ගොඩක් අය වීඩියෝ බලන්නේ YouTube channel එක subscribe කරන්නේ නැතුව. ඉතින් subscribe කළම එන්නකෝ මේ පැත්තට. අපි යමු කොහොමද මේ වැඩේ හරියටම කරගන්නේ කියලා කිසිම රහසක් නැතුව බලන්න. මුලින්ම අපි අත්තට කිහිලි ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. මේ තියන්නේ මගේ body wash එක. මේක සෙන්ටයිස් බ්‍රෑන්ඩ් එකේ රෝස් වෝටර් ඇන් ඇලෝවෙරා body wash එක. body wash එකෙන් හරිම පොඩි ප්‍රමාණයක් මුලින්ම අරගන්න ඕනේ. ඊට පස්සේ කෑමට එකතු කරන කහ චුට්ටක් එකතු කරගන්නයි තියෙන්නේ. වතුර ටිකක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න මෙන්න මේ විදිහට. දැන් අපි හදාගත්ත body wash කහ මිශ්‍රණය හොඳට මේ විදිහට කිහිලිවල අතුල්ලමින් පිරිසිදු කර ගැනීම කරගන්න ඕනේ. මේකට ඕනම body wash එකක් ආඩ පාවිච්චි කරන්න පුළුවන්. body wash නැත්තම් සබම් පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කහ එකතු කරාම සමය අඳුර බව ඉක්මනින්ම ඉවත් වෙනවා වගේම තමයි විස බීජ බැක්ටීරියා ආසාදන සියල්ල ඉවත් කරනවා ඒ වගේම දහඩිය දුකද නැති කර ගන්නත් පුළුවන්. ඉතින් මූලික පියවර මේක අනිවාර්යයෙන්ම ඔන්න කර ගන්න ඕනේ. විනාඩියක් විතර මේ විදිහට බඩි වොෂ් කහ මිශ්‍රණය පිරිසිදු කරගන්න ඊට පස්සේ අට පුළුවන් සෝදල ඉවත් කරගන්න ඊට පස්සේ වෙන තෙතමාත්තු කළා තමයි අපි ඊළඟ පියවරට යන්නේ මෙතන තියෙනවා අලගෙඩියක යුෂ අලගෙඩියක් හීනියට ග්‍රේඩ් කරලා මිරිකල අලයුෂ ටික ඔන්න ගන්න ඕනේ වතුර එකතු කරන්න එපා අලයුෂ විතරයි මෙතන තියෙන්නේ දැන් කොටන් පෑඩ්ස් දෙකක් අරගෙන අලයුෂ එකේ හොඳට මේ විදිහට පොඟව ගන්නයි තියෙන්නේ ඊට පස්සේ කිහිලි ප්‍රදේශයේ මේ විදිහට අලයුෂ කොටන් පෑඩ්ස් දෙක තියලා අට පුළුවන් විනාඩි 10ක කාලයක් ඉන්න. හරිම සනීපයක් දැනෙනවා. අලියුෂ කියන්නේ නැචරල් බ්ලීච් එකක්. අත්යට තියෙන අඳුරු බව ඉවත් කරලා සමට හොඳ පෝෂණයක් ලබා දෙන නිසා සමේ තියෙන ග්ලෝ ගතිය වැඩි කර ගන්න ඕන අලියුෂ ගොඩක්ම උදව් වෙනවා. කාලය ගොඩක් වටින නිසා ඔන්න මම නම් විනාඩි 10 මගේ වැඩක් කරගත්තා. ඔන්න විනාඩි 10න් පස්සේ මේ බලන්න අලියුෂ ටික උරාගෙන සමට පොඩි ග්ලෝ එකක් ඇවිත් තියෙනවා. මේ විදිහට ඒකත් ඔයාට පුළුවන් ඉවත් කර ගන්න අන්තිමට. දැන් මේක වෙට් ස්පොන්ජ් එකකින් පිහදලා ඉවත් කරලා තමයි අපි ඊළඟ පියවරට යන්නේ. ඊළඟ පියවර තමයි පැක් ස්ක්‍රබ් එක. ඒ කියන්නේ අපි මේක පැක් එකක් සහ ස්ක්‍රබ් එකක් කියන දෙකම විදිහට නියෝජනය කරන සුපිරිම මිශ්‍රණයක්. පිරිසිදු භාජනයක් අරගෙන ඒකට සීනි තේ හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගන්න. ඊට පස්සේ කෝපිකුඩු තේ හැඳි එකක් එකතු කරගන්නයි තියෙන්නේ. කඩලපිටි තේ හැඳි එකක් එකතු කරගන්න. දැන් ටිකක් සීනි කෝපි සහ මෙන්න මේ කඩලපිටි මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගැනීමක් කරගන්න. දැන් මේක මෙහෙම ගන්න බැහැනේ. දැන් ඔලිව් ඔයිල් ටිකක් එකතු කරලා හොඳට මිශ්‍ර කරගන්න. ටිකක් ඝන පේස්ට් එකක් තමයි මම හදාගෙන තියෙන්නේ. ඔයාට ඕන නම් පොල් තෙල් උනත් ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතින් තක්කාලි ගෙඩියකින් භාගයක කොටසක් ගන්න මේ තක්කාලි ගෙඩිය හොඳට ඉදිච්ච එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මිශ්‍රණය උඩින් ගාලා ඔයාට පුළුවන් ඔයාගේ කිහිලි ප්‍රදේශයේ හොඳට මේක අතුල්ලන ගමන් ස්ක්‍රබ් එක කරගන්න. ඉතින් මේකයි කියන්න තියෙන්නේ තක්කාලි කියන්නේ අපේ සමට හොඳට පැහැපත් කරන්න පුළුවන් පෝෂණ සපයන දෙයක්. ඉතින් මේ හැම දෙයකම මිශ්‍රණය අපේ අත්තට තියෙන කළු බව අඳුරු බව ඉවත් කරලා බැක්ටීරියා විස බීජ එක එක සමහර අයට වෙලාවකට නිකන් දිලීර ආසාදන වගේ තේන මේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න පුළුවන් මේ වගේ ස්වභාවික සත්කාර ඔයා කරන්න ගත්තොත්. ඉතින් මේ විදිහට හොඳට රවුම් අතර විනාඩි 10ක් විතර හොඳට ස්ක්‍රබ් කර ගැනීම කරගන්න.
ඉතින් වාට මිශ්‍රණය ඉතුරු තියෙනවා නම් ඊට පස්සෙත් මේ විදිහට ගාලා ස්ක්‍රබ් කර ගැනීම කර ගන්න පුළුවන් ගොඩක්ම හොඳයි මේක ඔයිලි ගතියක් තියෙන නිසා එක පාරම අපි වොෂ් කරන්නේ නැහැ වෙට් ස්පොන්ජ් එකක් අරගෙන මේ විදිහට ඉවත් කළා තමයි ඔයා මේක වොෂ් කරගන්න ඕනේ තිබුණට වඩා ඔන්න පැහැපත් වෙලා කියලා ග්ලෝ එකක් ඇවිල්ලා කියලා ඔයාටම පේනවනේ මම ඔයාට මේක මගේ සජීවීව මේක ලයිව් රිසල්ට් එක තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ මුලින් සහ අන්තිමට ඔයාට බලා ගන්න පුළුවන් මම කිව්වේ මුලින්ම එක පාරටම අපේ මේ තියෙන අඳුරු පැහැය අරින්න බෑ අතට සාමාන්‍යයෙන් යම් කිසි ප්‍රමාණයක් අපේ අඳුරුයි නමුත් ටිකක් ග්ලෝ කරගන්න පුළුවන් වෙලා තියෙනවා පළවෙනි පාරෙම්ම ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේක try කරන්න සතියේ දවස් දෙකක් විතර කරනකොට ගොඩක් ලොකු වෙනසක් ඔයාට බලා ගන්න පුළුවන් ඉතින් ඔන්න කම්මැලි නැතු ඔයා වෙනුවෙන් චූටි කාලයක් වෙන් කරනවා නම් ලස්සන වෙනවා කියන එක අමුතු දෙයක්වත් අමාරු දෙයක්වත් නෙමෙයි ඉතින් ඒ නිසා ඔයාට ආදරය කරන්න ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන්න මේ සත්කාරයත් අනිවාර්යයෙන්ම කරන්න කරලා බලලා ලැබිච්ච ප්‍රතිඵලය මට කියන්න තවත් මේ වගේ අවලස්සන කරන වටිනා වීඩියෝ කරගෙන ඉදිරියටත් මම මේ සූදානම් හැමදාමත් ආදරෙන් ලෙන්ගත කමින් මාත් සමග රැඳී සිටින්න මං ගිහින් එන්නම් බයි